සිය චුන්ද කර්මාර පුත්‍රයා විසින් තථාගතයන් වහන්සේට පිළිගැන් වූ සූකර මද්දවය කුමකින් කෙසේ පිළියෙල කරන ලද්දක්ද? සූකර මද්දවන්ති නාති තරුණස්ස නාති ජින්නස්ස ඒක ජෙට්ටකං සූකරස්ස පවත්ත මන්සං තංකිර මුංචේව සිනිත් තංචය හෝති තං පටියාදා පෙත්වා සාදුකං පචා පෙත්වාති අත්තෝ යනුවෙන් සූකර මද්දවේ යනු ඉතා ලපටිද නෝ ඉතා තරුණද නෝ තනිව වාසය කළ සූකරේකුගේ මෘදු වූද සිනිත වූද මසින් පිළියල කළ ආහාරකැයි මහා පරිනිර්වාණ සූත්‍ර අටුවාවේ කියනු ලැබේ. මෙය අටුවාචාර්යයන් වහන්සේ විසින් පිළිගත් මතය. මස්වල දූහයි කීම තථාගතයන් වහන්සේට අගෞරවයකැයි සැලකූ අය අතීතයෙහිද වූහ. ඔවුන්ගේ ඇතමෙකු සූකර මද්දවය මෘදු වූ බතට පස්ගෝරස යොදා පිසූ ආහාරයකැයි කියන බවත් ඇතමෙකු තථාගතයන් වහන්සේගේ පිරිනිවීම සිදු නොවීම සඳහා පිළියෙල කළ රසායන බෙහෙතකැයි කියන බවත් පරිනිර්වාණ සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. තවත් සමහරු සූකර මද්දවය හතු වර්ගයකින් පිළියෙල කළ ආහාරයකැයි කියති. සූකර මද්දවය ගැන මෙසේ නානා මත පහළ කරන අයට ඒවා ස්ථිර කිරීමට කිසි සාක්ෂියක් නැත. සූකර මාංශය පහත් ආහාරයකැයි සිතා ඇතැම්හු සූකර මාංශය බුදුන් වහන්සේ වැළඳ වූහයි කීමට විරුද්ධ වෙති. ආහාරයෙන් ශුද්ධියක් ඇතිවන බව බුදුරයන් වහන්සේලා නොවදාරණාහ. ඇතැම්හු බුදුවරු රහතු මත්ස්‍යමාංශයෙන් යුක්ත ආහාර නොවලඳින්නාහැයි සිතා සූකර මද්දවය මසින් පිළියෙල කළ ආහාරක් නොවෙති කියති. එය ඔවුන්ගේ මතිමාත්‍රයකි. බුදුන් වහන්සේ මත්ස්‍ය මාංශ නොවලඳනා බව පිටකත්‍රයෙන් සාධක නොදැක්විය හැකිය. වැළඳ වූ බවට නම් ත්‍රිපිටකයෙන් හා අටුවාවලින් සාක්ෂි දැක්විය හැකිය. තථාගතයන් වහන්සේට වැළඳුණු රෝගය ලේ අතිසාර රෝගයය. එය බොහෝ වේදනා ඇති කරන රෝගයකි. පහසුවෙන් විරේක නොවන හොත් වඩාත් වේදනා ඇති කිරීම ඒ රෝගයේ ස්වභාවයය. පහසුවෙන් විරේක වෙත හොත් බඩේ වේදනාව අඩුවේ. සූකර මාංශය විරේක වීම පහසු කරවන ආහාරයකි. එබැවින් ඒ අවස්ථාවට තථාගතයන් වහන්සේට එය ඉතාම යෝග්‍ය ආහාරයකි. වෙනතාට නැති සූකර මද්දවයක් එදා තථාගතයන් වහන්සේට පිළියෙල වූයේත් උන්වහන්සේ එය පිළිගත්තේත් සූකර මද්දවය එදා උත්සන්න වන රෝගයට යෝග්‍ය ආහාරයක් වන නිසායයි කියා සිටිය හැකිය. අර්ශස් රෝගීන් සූකර මාංශය වළඳන්නේත් එයින් මල පහවීම පහසුවෙන් සිදුවන බැවින්ය. අපරටේ ඇතමුන් සූකර මාංශය භයානක ආහාරයක් කොට සැලකුවත් එය බුරුමේ බොහෝ රෝගීන්ට දෙන ආහාරයකි. එහි නොයෙක් රෝගීන්ට සූකර මාංශය සහිත ආහාරය දෙනවා අප විසින් බොහෝ වාරවල දැක තිබේ. එයින් පහසුවක් මිස කාහටවත් අපහසුවක් වන බවක් නොදක්නා ලදී. තථාගතයන් වහන්සේගේ පිරිනිවීම සූකර මද්දවියෙන් වූවක් යැයි ඇතැම්හු වරදවා තේරුම්ගෙන සිටිති. දත් වැටීම්, හිසකේ පැසීම් ආදිය වී මහජනයාට අප්‍රිය වන තත්ත්වයට පැමිණීමට කලින් පස්වන ආයු කොට්ටාශයේදී පිරිනිවීම බුදුවරයන්ගේ සිරිත බව අටුවාවල දක්වා තිබේ. ඒ සිරිත වූ පරිසි සූකර මාන්දය වැළඳුවද නොවැළඳුවද තථාගතයන් වහන්සේ පිරිනිවන් පානාසේක. තථාගතයන් වහන්සේට පිරිනිවන් පානා පරිදි එයට
තුන් මසකට කලින් මාරයා ආරාධනා කළේය. අපෝ සුකෝ තුවන් පාපිම හෝති න චිරං තථාගතස්ස පරිනිබ්බාණං භවිස්සති. ඉතෝ තින්නං මාසානං අච්චයේන තථාගතෝ පරිනිබ්බායිස්සති. මාරය, තෝ උත්සාහවත් නොවව නොබෝ කලකින් තථාගතයන් වහන්සේගේ පිරිනිවීම වන්නේය. මෙයින් තෙමසක් ගත වූ පසු තථාගත තෙමේ පිරිනිවන් පාන්නේ යැයි මාරයාට උන්වහන්සේ වදාළ සේක. මාරයා ප්‍රතිඥා කර තිබූ පරිදි තථාගතයන් වහන්සේ එදින පිරිනිවන් පානා සේක. තථාගතයන් වහන්සේට අතිසාර රෝගය ඇති වූයේ සූකර මද්දවේ වැළඳීම නිසා නොවන බවත්, එදින ඒ ආහාරය නොවැළඳ වූ සේක්නම් රෝගය ඉතා නපුරු වන බවත්, සූකර මද්දවේ වැළඳ වූ නිසා වේදනාව අඩු වූ බවත්, කුසිනාරාව දක්වා තථාගතයන් වහන්සේට පයින් වැඩම කළ හැකි වූ බවත්, බුත්තස්ස උදපාදින බුත්ත පච්චයේන යදීහි අබුත්තස්ස උප්පජ්ජසත අතිකරෝ අබවිස්ස සිනිදං භෝජනං බුත්තපත්තා පන තනු වේදනා හෝසි තේනේව පදසාගන්තු අසක්කි යනුවෙන් පරිනිර්වාණ සූත්‍ර අටුවාවෙහි දක්වා ඇත්තේය. යංච පිණ්ඩපාතං පරිබුංචිත්වා තථාගතෝ අනුත්තරං සම්මා සම්බෝධින් අභිසම්බුංජති. යංච පිණ්ඩපාතං පරිබුංචිත්වා තථාගතෝ අනුපාදිසේ සාය නිබ්බාන ධාතුයා පරිනිබ්බායති. ඉමේ ද්වේ පිණ්ඩපාතා සමපලා සමවිපාකා. අතිවිය අඤ්ඤේහි පිණ්ඩපාතේහි මහපලතරාච මහානි සංසතරාච යනුවෙන් තථාගතයන් වහන්සේ බුදුවන දිනෙහි වැළඳු ආහාරයත් පිරිනිවන් පානා දිනෙහි වැළඳු ආහාරයත් දුන් පින්වතුන්ට එයින් සමාන ඵල සමානිසංස ඇතිවන බවත්, අනිත් පිණ්ඩපාත දානයන්ට වඩා ඒ දාන අතිශයින් මහත්ඵල මහානිසංස වන බවත් පරිනිර්වාණ සූත්‍රයෙහි වදාරා තිබේ. චුන්ද පිරිනමු සූකර මද්දවය රෝගයකට හේතුවන නොමනා ආහාරයක් නම් තථාගතයන් වහන්සේ මෙසේ ඒ දානය උසස් කොට නොවදාරානාහ. මේ කාරණයන්ද තථාගතයන් වහන්සේගේ රෝගයට සූකර මද්දවේ හේතු නොවූ බව දත හැකිය. තථාගතයන් වහන්සේගේ ශරීරයේහි අතිසාර රෝගය හටගත්තේ පිරිනිවීමට දසමසකට පෙර විශාලා මහනුවර සමීපයේ බේලුව නම් ගමෙහි වස් එළඹි අවස්ථාවෙහිය. ඒ රෝගය පිරිනිවීමට තරම් දරුණු විය. එකල්හි තථාගතයන් වහන්සේ උපස්ථායකයන්ට හා භික්ෂු සංඝයාට නොදන්වා පිරිනිවීම නුසුදුසු බව සලකා සමාපatti බලයෙන් රෝගය යටපත් කළහ. එහි ශක්තිය තිබුණේ දසමසකටය. නැවත නැවතත් රෝගය යටපත් කොට ජීවත් විය හැකි ශක්තිය තථාගතයන් වහන්සේට ඇතද උන්වහන්සේ එසේ නොකලසේක. දසමස ඉක්මීමෙන් පසු ඒ රෝගය නැගී ආයේය. තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණය එයින් සිදුවිය. මහාචාර්ය රේණුකානේ චන්දවිමල මහානාහිමියන් විසින් සම්පාදිත ධර්ම විනිශ්චය නිමියේය.